අයිබෝ අද දින අප සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2021 ප්‍රශ්න පත්‍රයේහි ගිණුම් කරන සමීකරණයේ ප්‍රශ්නයට කොහොමද නිවැරදිව පිළිතුරු සැපීමක් කරන්න කියලා. ඒ ගාන මාත් එක්කම කියව ගන්න බෝල පුතාලත් අතට ගන්න 2021 ප්‍රශ්න පත්‍රයේහි දෙවැනි කොටසේ ප්‍රශ්න අංක 3 ගන්න 2021 ප්‍රශ්න පත්‍රයේ देवनी कोटे से प्रश्न अंक 3 मैं क्या बोलती हूँ ना गिनों करने समय करने की है ना पार्ट हर एक गाने क्यों गाने कालीन एक गाने अवश्य वाले कोटे से दाग पलती हूँ ना मैं गाने टापी मोना मोना प्रश्न संधारण बिलितुर सब पहन लोने के एक पलेवनी एक आटे इल्ला ने अंक एक ऐसी टा दोलाह दाग पायती गांधी नूल बाले पहन අගයන් සහිතව ගිණුම් කරන සමීකරණය භාවිත කරමින් පෙන්වුම් කරන්න. එක් එක් වටිනාකම් ඉදිරියෙන් එය වැඩි වේ නම් ධනද අඩු වේ නම් ඍණද යන්න සඳහන් කරන්න. මෙම ප්‍රශ්නයට පිළිතුරු සැපීමේදී පහත දී ඇති ආකෘතියට සමාන ආකෘතියක් භාවිත කරන්න කියලා කියනවා. මේකේ මේ ආකෘතිය ගාන දීලා තියෙනවා. ඒක බැලුවොත් ගනුදෙනු අංකය වත්කම් වගකීම් හිමිකම් ගිණුම් කරන සමීකරණය කියන්නේ වත්කම් සමානයි වගකීම් දන හිමිකම්. ඒ සමීකරණය තමයි දීලා තියෙන්නේ. වත්කම් නැවත කොටස් තුනකට හතරකට බෙදලා තියෙනවා. උපකරණ තොගය වෙළඳ ලැබිය යුතුද නැත්නම් අපි දන්න ණය ගැතිය මුදල් වගකීම් වෙළඳ ගෙවිය යුතුද ණය හිමියෝ. ඒ වගේම උපචිත වියදම යම්කිසි වියදමක් අපි මුදලින් නොගෙවුව ව්‍යාපාරයේ විසින් මුදලින් නොගෙවුවත් අදාළ කාලය තුල एक सलकाने उपचित व्यदमाकृति अन्य व्यदम उपचित व्यदम तीर वस्से हिमिका तीरों को दी लती नम रुपया दहसुन तम हदन के लती इट अंतर मे के अंतिम तीन शेष के तीरवा एक मे सैम तीरवा कमी कालाच्छेद अवसाने दी एक तो कर लेना पीर तुर संध देवनी कोट से दास विषय का हतर तीह दिन मुदलगिन में संशोधित शेष मुदलगिन मिलियल कर तुंगनीयक अप्रैल मासे सदा बैंक ससदुम प्रकाशे बैंक ससदुम खदे हतरवेनीयक दिदाशिशिये हतर तीह दिन नवसन मासे सदा आदाय प्रकाशने हदन मे प्रश्न हतर किय वी तन दिखकमती मासे सदा मासे सदा की बहुविट मे गान मासेकट हदन गाणुन समीकरण गाण किय वी කොච්චර කාලච්ඡේදයකටද මේ ගනුදෙනු දීලා තියෙන්නේ කියන එකත් අපිට වැදගත් වෙනවා විශේෂයෙන් ෂය බැංකු ණය පොලි වගේ හොයද්දී කාලච්ඡේදයට අපි නිවැරදිව ගණනය කරලා ගන්න ඕන හින්දා හරි මාත් එක්කම ගාන කියව ගන්න තුන්වෙනි ගාන අපි අද සාකච්ඡා කරා 2021 4/1 දින ලිපි ද්‍රව්‍ය අලෙවි කිරීම සඳහා ඒක යටින් ඉරක් ගහ ගන්න ලිපි ද්‍රව්‍ය අලෙවි කිරීම සඳහා එනම් මේ ව්‍යාපාරයේ व्यापार कटयुत्त लिपिद्रव्य अलविकिरी पोत्पत्न पुलवा फोटोकॉपी गाल विपुना पुलवा इनमेंगे लिपिद्रव्य अलविकिरी में व्यापार अभी दीलती है सदा कल्याण एंटरप्राइज नामीन तनिपुद्गल व्यापार आरंभ करने लिदा शिशिका अप्रैल मासे तुलदी पहत गणदेन मे व्यापार हतरा एक पटांगाने अप्रैल पलवेन्द पटांगारगन अप्रैल मासे सदा गणदेन दीलते इतकोट मेघा आरंभक शेषियां दीम करवश्य हेतु तम अलुतिम पटांगत्त व्यापार अलुतिम पटांगत्त गणल आरंभक शेष नै गणदेन टिकोगिकम एक व्यापारी ऐति करू कल्याण रुपया लक्ष पहाक मुदलिंग आयोजन कलातर रुपया लक्ष पहाक दालतीनो मेम मुदल तैंपत कर बैंकु जांगम गिनम आरंभ करने लाती ඒ මුදලම දාලා තියෙන්නේ බැංකු ජංගම ගිණුම. චෙක්පත් මගින් ගනුදෙනු කරන බැංකු ගිණුම් තමයි බැංකු ජංගම ගිණුමක් කියලා කියන්නේ. තවද ඇය විසින් රුපියල් 750,000 වූ ඡායාපිටපත් යන්ත්‍රයක් ආරම්භක ප්‍රාග්ධනයේ කොටසක් ලෙස සපයන ලද. මුදලුත් දීලා තියෙනවා ඊට අමතරව ඡායාපිටපත් යන්ත්‍රිකුත් දීලා තියෙනවා අයිතිකරු විසින්. මෙම ආයතනයේ සියලු මුදල් ගනුදෙනු බැංකු ගිණුමක් තුලින් සිදු වෙනවා. මේ ව්‍යාපාරයේ මුදල් ළඟ තියාගන්න සියලුම මුදල් බැංකුගත කරනවා බැංකුව හරහා තමයි ගෙවීම් ලැබීම් සිද්ධ කරන්නේ. එක කියවුවා නැර දෙවෙනි එක
පිරිවැය ලක්ෂ දෙකක් වූ ලිපි ද්‍රව්‍ය ණයට මිලදී ගැනීම. එතකොට මේ ව්‍යාපාරයේ මේ අපි හදන ව්‍යාපාරයේ ලිපි ද්‍රව්‍ය තමයි මිලට අරන් විකිණීමක් සිද්ධ කරන්නේ. එතකොට මේ ව්‍යාපාරයේ තොගය විදියට සලකන්නේ. තොගය විදියට සලකන්නේ ලිපි ද්‍රව්‍ය. එහෙනම් නැත්නම් මේ ව්‍යාපාරයේ වෙළඳ භාණ්ඩය වෙන්නේ ලිපි ද්‍රව්‍ය. ඒකට හේතුව සාමාන්‍ය ව්‍යාපාරික කටයුතු වලදී විකුණන භාණ්ඩ තමයි අපි වෙළඳ භාණ්ඩ කියන්නේ. ඉතින් මේ ව්‍යාපාරයට සාපේක්ෂව ලිපි ද්‍රව්‍ය. එහෙනම් තොගය කියලා හඳුනා ගන්න ඕනේ ලිපි ද්‍රව්‍ය. නැට 3 අඩු ගුණාත්මක භාවයේ හේතුවෙන් 40,000ක් පිරිවැය ලිපි ද්‍රව්‍ය සැපයම් කරට ආපසු යවන ලදී. ආපසු යවීමක් තියෙනවා. එතකොට ගිනුම් කරණයේදී උසස් පෙළ ගිනුම් කරණයේදී මෙන්න මේක මතක තියාගන්න. ආපසු යවීමක් තිබ්බොත් ඒ යවන්නේ ණයට ගත්ත භාණ්ඩ පමණයි. ආපසු යවන්නේ මීට කලින් ණයට ගත්ත භාණ්ඩ පමණයි. ඒ වගේම යම්කිසි භාණ්ඩයක් විකුණුවයින් පස්සේ ආපසු හරවා එවුවොත් ව්‍යාපාරේ ආපසු හරවා එවුවොත් ඒකෙන් කියවෙන්නේ ණයට විකුණු භාණ්ඩයක් තමයි මෙහෙම ආපසු හරවා එවන්නේ. අත්පිට විකුණපු භාණ්ඩ ආපසු එවන්න බෑ. අත්පිට මිලදීගත් භාණ්ඩ නැවත ආපසු හරවා යවන්නත් බෑ. මේ ගිණුම් කරන්නට අනුව විශේෂයෙන් ගානේ සඳහන් කරොත් හැරෙන්නට ඒ අනුව කටයුතු කරා. ඊට පස්සේ අංක 4 පිරිවැය 60,000ක් වූ ලිපි ද්‍රව්‍ය ලක්ෂයකට ණයට විකුණලා ලාභයක් සහිතව විකුණලා තියෙන්නේ. අංක 5 රුපියල් 10,000කට විකුණන ලද ලිපි ද්‍රව්‍ය ගනුදෙනුකරුවෙකු විසින් ආපසු එවන ලද මෙම ලිපි ද්‍රව්‍යවල පිරිවැය රුපියල් 6,000යි. බාන්න එතන කියන්නේ නැහැ මේ භාණ්ඩ ටික කලින් වික්කේ අත්පිටද ණයටද කියලා. හැබැයි ආපසු එවීමක් කළා. එහෙනම් අනිවාර්යයෙන් මේක ණයට විකුණපු භාණ්ඩය. එකක් මතක තියාගන්න. ආපසු එවන්න පුළුවන් ණයට විකුණපු භාණ්ඩ පමණයි. අත්පිට විකුණපු භාණ්ඩ අපි බාරගන්නේ නැහැ ව්‍යාපාරයේ විදියට. ආපසු එවන්න පුළුවන් ණයට විකුණපු භාණ්ඩ පමණයි. ඒ වගේම අපිට ව්‍යාපාරයට ආපසු යවන්න පුළුවන්, කියන්නේ නැවත හරවා යවන්න පුළුවන් භාණ්ඩ ණයට ගත්ත භාණ්ඩ පමණ. ඒ දෙක මතක තියාගන්න. අර 6 ලිපි ද්‍රව්‍ය සැපයම් කරට ගෙවී යුතු රුපියල් 160,000ක මුදල 5% වට්ටමකට යටත්ව පියවන ලදී. ගෙවන්න තියෙනවා 160,000ක්. ඒක 5% වට්ටමකට යටත්ව අපිට ව්‍යාපාරයට මෙතනදී වට්ටමක් හම්බ වෙලා තියෙනවා. වට්ටමක් හම්බ වෙලා තියෙනවා. ඒක ගණනය කරන්න ඕන. 7 පිරිවැය රුපියල් 3,000ක් ලිපි ද්‍රව්‍ය පෙර පාසලකට පරිත්‍යාග කරලා තිනවා. නොමිලේ ලබා දීමක් කරලා තිනවා. ගිණුම් කරණයේදී නොමිලේ ලබා දෙන සියලුම දෑ වියදම් විදියට සලකනවා. ව්‍යාපාරයේ විසින් පිටතට ලබා දෙනවා. ව්‍යාපාරයට ලැබෙනවා නම් නොමිලේ ඒක ආදායමක් කරනවා. දෙනවා නම් වියදම, ලැබෙනවා නම් ආදායමක්. අංක 8 1,000ක වට්ටමක් ලබා දීමෙන් පසුව රුපියල් 9,000ක චෙක්පතක් ණය ගැතියකින් ලැබෙනවා. තර වට්ටමකට යටත් අපිට 9,000ක් හම්බ වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ ණය ගැතිය ගෙවන්න ඉන්නේ නැති 10,000ක් ඊපස්සේ 10,000ෙන් 1,000ක වට්ටමක් දුන්නාම ව්‍යාපාරයට ලැබිලා තියෙන 9,000යි. 9 අප්‍රේල් මාසයේ සඳහා ගෙවිය යුතු ඉදුල් බිල 7,000යි. මේක ගෙවලා නැහැ. ඒකයි ගෙවිය යුතු කියලා තියෙන්නේ. දැන් බලමු මේක කොහොමද හඳුනා ගන්න කියලා. අංක 10 ඡායා පිටපත් යන්ත්‍රයේ මාසික නඩත්තු වියදම 5,000ක් ගෙවලා තියෙනවා. නඩත්තු වියදම 11 මාසය තුලදී ඡායා පිටපත් 5,000ක් ලබාගත් අතර දැක්ක ගමන් ගන්න එපා මේ ආයතනයේ ඡායා පිටපත් අරගෙන තියෙනවා කියලා. හේතුව තමයි ඡායා පිටපත් යන්ත්‍රය ආයතනයේ තියෙනවා. ඡායා පිටපත් ලබා ගන්නවා කියන්නේ ෆොටෝකෝපි ගහනවා කියන. ආයතනයේ ෆොටෝකෝපි ගහලා තියෙනවා 5,000. ඒවා අත්පිට විකුණලා තියෙනවා. මොකරි පොතක් දුන්නාම බුක් ෂොප් එකකට ඒගොල්ලන් ඒක ෆොටෝකෝපි ගහලා දෙනවා. ඒ වගේ ෆොටෝකෝපි මේ ආයතනය විසින් 5,000ක් ගහලා තිනවා. ඉතින් ඒවා ඒ වෙලෙම සල්ලි වලට විකුණන සාමාන්‍ය. මේක කියනවා ඒවා අත්පිට විකුණලා තිනවා. එකක් පිටපතක විකුණුම් මිල සහ ලිපි ද්‍රව්‍ය පිරිවැය පිළිවෙලින් 7ක් සහ 4ක්. ඒ කියන්නේ මොකද? 5,000ක් ෆොටෝකෝපි ගහලා තිනවා ආයතනය විසින්. මේ මාසය තුල ෆොටෝකෝපි 5,000ක් ගහලා තියෙනවා. එකක් විකුණලා තියෙනවලු 7,000. 35,000කට විකුණලා තියෙනවා. මේ සඳහා
කොළ පාවිච්චි කරනවා ඒ ෆෝ කොළ පාවිච්චි කරනවා ඒ සඳහා ගින් තිනවා එක කොළයකට රුපියල් 4ක් ඒකයි ලිපි ද්‍රව්‍ය පිරිවැය කියන්නේ A4 වෙන්න පුළුවන් තීන්ත වෙන්න පුළුවන් AY පිරිවැය රුපියල් 4යි එතකොට 4 ගානේ 5000 කුත් වියදම් කරලා තියෙනවා 20000 නම් මෙතන ලාභයක් තියෙනවා රුපියල් 15000 මේක තමයි ගන්න දෙන්නේ ඒකත් බලමු කොහොමද සමීකරණය සටහන් කරන්නේ කියලා ඊට පස්සේ ඡායාපිටපත් යන්ත්‍රයේ අප්‍රේල් මාසයේ සඳහා ශ්‍රේය 15000යි ඡේ අපිට දීලා තිනවා මාසයකට 15000 කියන එකත් අපි සටහන් කරගන්න ඕනේ එතකොට මේ ගාණ අපි හදන්නේ මාසයකට හේතුව තමයි මාසයක් සඳහා ගනුදෙනු තමයි දීලා තියෙන්නේ එතකොට ඡය බැංකු පොලිය වගේ දේවල් අනුපාතයෙන් වැඩි කරලා ගත්තොත් උදාහරණයට ඡය අනුපාතයේ 10%ක් වෙන වත්කමක් තියෙනවා රුපියල් ලක්ෂයක් වටින. එතකොට අපි 10%ක් ෂෙයා කරාම වටිනාකම එනවා රුපියල් 10000. මේ අගයෙන් කියවෙන්නේ අවුරුද්දකට අදාළ. අවුරුද්දකට අදාළ ෂෙය ප්‍රමාණය. එතකොට අපි ගාණ හදන්නේ මාසයකට නම් මේක 12න් බෙදලා. මේක 12න් බෙදලා තමයි අපි ගන්නෝ. 12න් බෙදලා තමයි ගන්නෝ. නිසා කාලය බලන්න ඕනේ මේ ගනුදෙනු දෙන්නේ මොන කාලයකටද කියලා. මේ ගානේ නම් මාසයකට දෙන්නේ. ඒ වගේම ෂෙයත් මාසයකටම දීලා තියෙනවා. ඉතින් අපි ගනුදෙනු 12ක් කියවුවා. ඒක ගිණුම් කරන සමීකරණයේ ඉල්ලන්නේ අංක 1 සිට 12 දක්වා ගනුදෙනු. එතකොට මේ ගනුදෙනු ටික තමයි දාන්නේ. තවත් කාරණා කීපයක් දීලා තියෙනවා මේ ගානේ. පහත අතිරේක තොරතුරු 2021 5/5 දින ලද බැංකු ප්‍රකාශනයෙන් ලබා ගන්නා ලදී. 2021 4/30 දිනට ව්‍යාපාරයේ මුදල් ශේෂය ගණනය කිරීමේදී මෙම තොරතුරු සැලකිල්ලටගෙන නොමැත කියලා කියනවා. බලන්න මේක මොකද්ද කියන්නේ කියලා. මේ ව්‍යාපාරයේ සියලුම ගනුදෙනු බැංකු ජංගම ගිණුමක් මාර්ගයෙන් සිද්ධ වෙන නිසා කාලච්ඡේදයේ අවසානයේදී බැංකුව විසින් එවනවා බැංකු ප්‍රකාශනය ව්‍යාපාරයට. ඒක එවලා තින්නේ 2021 5/5 මාසේ ඉවර වෙන්නේ 2021 4/30 බැංකු ප්‍රකාශනයේ හම්බෙන්නේ 2021 5/5 දවස් 5කට පස්සේ තමයි බැංකු ප්‍රකාශනයේ හම්බෙන්නේ ඔබ බැංකු ප්‍රකාශන එහෙම නැත්නම් බැංකු සැසඳුම් ප්‍රකාශය පිළියෙල කරන පාඩමේදී ඉගෙනගෙන ඇති සමහර කාරණා බැංකු ප්‍රකාශයේ සටහන් වෙනවා හැබැයි මුදල් ගිණුමේ සටහන් වෙන්නේ බැංකු ප්‍රකාශය ආවට පස්සේ උදාහරණයක් විදිහට බැංකු ගාස්තු ස්ථාවර නියෝග වගේ දේවල් රිජිස්ට්‍රේෂන් වගේ දේවල් බැංකු ප්‍රකාශනයේ බලලා තමයි අපි මුදල් ගිණුමට ගනුදෙනු සටහන් කර ගැනීමක් සිද්ධ කරන්නේ. ඉතින් බැංකු ප්‍රකාශනයේ 5 වෙනිද හම්බ වෙන්නේ මේ මාසේ. මෙන්න මේ කාරණා ටික අපි හොයාගෙන තියෙනවා. එකක් තමයි ඡායාපිටපත් යන්ත්‍රයේ නඩත්තු වියදම සඳහා නිකුත් කළ 5000 කූ චෙක්පත බැංකුවට ඉදිරිපත් කරන මැද. ඔබ දකින්න ඇති ගනුදෙනු අංක 10 යටතේ මාසික නඩත්තු වියදම සඳහා 5000ක් ගෙවලා තියෙනවා. ව්‍යාපාරී විසින් රුපියල් 5000ක් ගෙවලා තිනවා නඩත්තු වියදම් සඳහා. චෙක්පත. ව්‍යාපාරී. මේක ගත්ත පුද්ගලයා බැංකුවට ගෙනihin මේ 5000කට අදාළ මුදල් මේ 5000ේ චෙක්පතට අදාළ මුදල තාම අරගෙන නැහැ. මේ බැංකුවට ගිහින් තාම අරගෙන නැහැ. මොකද ඔහුට දුන්නේ සල්ලි නෙමෙයි චෙක් එක. චෙක්පතක් දුන්නාම ඒ චෙක්පත බැංකුවට දීලා සල්ලි ගන්නවා. නමුත් 5/5 වෙනකම් මේ පුද්ගලයා බැංකුවට ඇවිල්ලා නැහැ. අන්න ඒ වගේ දේවල් අපි කියනවා නිකුත් කරනවා ව්‍යාපාරේ නිකුත් කරනවා නමුත් බැංකුවට ඉදිරිපත් වෙලා නැහැ මේ පුද්ගලයා බැංකුවට දීලා නැහැ එතකොට බැංකුවේ තියෙන මුදල් වලින් 5000ක් අඩු වෙලා නැහැ නමුත් ව්‍යාපාරයේ මුදල් 5000ක් අඩු වෙලා තියෙනවා මේවා බැංකු ප්‍රකාශනයේ ශේෂයයි ව්‍යාපාරයේ මුදල් ශේෂයයි අතර ශේෂය වෙනස් වීමට බලපාන කාරණේ ඒක සාමාන්‍යයෙන් ගලපන්නේ බැංකු සැසඳුමේ ඒකට හේතුව මේක මුදල් ගිණුමේ ගලපලා තියෙනවා නම් එහෙම නැත්නම් මුදල් ශේෂය දැන්ට ව්‍යාපාරයේ හදද්දි මේ 5000 සලකා බලා තියෙනවා නම් නැවත කිසිම වෙනසක් කරන්න අවශ්‍ය නැහැ මොකද ව්‍යාපාරයේ නිවැරදිව දැන් 5000 පිටතට දීලා තියෙන හින්දා නමුත් බැංකුවට ඉදිරිපත් වෙන්නේ 2021 5/5 වෙන්න පුළුවන් ඊට පහු දිනක වෙන්න පුළුවන් එතකන් මේ දේ
ඒ විදිහට තියෙන්න හරි. අපේ බැංකු සැසඳුම හදද්දී බලමු කොහොමද ගත්තන්නේ කියලා. අප්‍රේල් මාසයේ සඳහා බැංකු ගාස්තු 1000යි. මේක අපි දැනගන්නෙත් 5යි 5 වෙනිදා බැංකු ගාස්තුවක් තියනවලු 1000ක්. ඒ වගේම අයිතිකරුගේ දියණියගේ මාසික පාසල් ගාස්තු සඳහා රුපියල් 5000ක් ස්ථාවර නියෝග අනුව ගෙවා තියෙනවා. ඒක 5000ක් ගෙවලා තියෙනවලු ස්ථාවර නියෝග විදිහට. එතකොට ඒකත් දැනගන්නේ බැංකු ප්‍රකාශය ආවට පස්සේ. ව්‍යාපාරයේ මුදල් අඩු වෙලා නැහැ. ව්‍යාපාරයේ දන්නේ නැති නිසා නම් බැංකුවේ මුදල් අඩු වෙලා තියෙනවා. ස්ථාවර නියෝග කියන්නේ සෑම මාසයකම යම් නිශ්චිත මුදලක් ගෙවන්න කියලා බැංකුවට අණ කරලා තියෙන්න පුළුවන්. එතකොට ඒ දිනේදී ඒ ගෙවීම සිද්ධ කරන ඒකටයි අපි ස්ථාවර නියෝග කියලා කියන්නේ. අන්තිමේක ගනුදෙනු කරුවෙකු විසින් රුපියල් 20000ක් බැංකුවේ ඍජුව තැන්පත් කරන ලදී. ගනුදෙනු කරුවේ ව්‍යාපාරයට එන්නේ නැතුව බැංකුවට ගිහින් ඍජුව දාලා තියෙනවා රුපියල් 20000. ව්‍යාපාරේ තාම දන්නේ නැහැ. හැබැයි බැංකුවට හම්බෙලා තියෙනවා. දැනගත්තේ 5යි 5යි. ඒක ගලපන විදිහත් අපි ප්‍රශ්නාංක 2 3 කරද්දී බලමු. දැනට අපිට කියන්නේ අංක 1 සිට 12 දක්වා ඇති ගනුදෙනු වල බලපෑම තමයි ලියන්න තියෙන්නේ. වැඩි වෙන කාරණා ගිණුම් කරන සමීකරණයේ ධන විදියට, අඩු වෙන කාරණා ඍණ විදියට සටහන් කරලා අපි ගිණුම් කරන සමීකරණය හදමු. ඒක මේ සමීකරණය අපි රූල් කරගමු. මේ ආකෘති ගන්න දීලා තිනවා. ඒ අනුව රූල් කරගන්න ගන්න. මේ හදන්නේ ප්‍රශ්න අංක 1ට උත්තරය. මාත් එක්කම ඇඳ ගන්න. තුන්වෙනි ප්‍රශ්නේ ප්‍රශ්නාංක 1ට උත්තරයි. ඇඳ ගන්න. මේකේ පළවෙනියට දීලා තියෙන්නේ ගනුදෙනු අංකය. ඊට පස්සේ වත් කම්. එතන ගනුදෙනු අංකය. වත්කම් වත්කම් කොටස් හතරක් දීලා තිනවා. උපකරණ තොගය වෙළඳ ලැබිය යුතු ද මුදල්. ඊළඟට වගකීම් කොටස් දෙකක් දීලා තිනවා. වෙළඳ ගෙවිය යුතු ද උපචිත වියදම්. අවසාන තීරු හිමිකමට ගන්න පුළුවන්. එතකොට මේකේ පළවෙනි වත්කම උපකරණ. මේ උපකරණ වෙන්න පුළුවන් ඡායා පිටපත් යන්ත්‍රයක් මිලදී ගත්තා. මේ ව්‍යාපාරයේ ඡායා පිටපත් යන්ත්‍රයක් අයිතිකරු දුන්නේ. ඒක උපකරණ තීරුව යටතේ අපිට ගන්න පුළුවන්. උපකරණ වලට තීරුවක් ඕනේ. තොගය. මේකට ඉන්නේ ලිපි ද්‍රව්‍ය. පස්සේ වෙළඳ ලැබිය යුතුද? වෙළඳ ලැබිය යුතුද? අවසානයක මුදල්. ඒ වගේම වගකීම් වෙළඳ ගෙවිය යුතුද? උපචිත වියද? අවසානයේ හිමික රුපියල් 1000 වලින් අර මේ වගේ රූල් කරගන්න. වත්කම් කොටස් 4යි වගකීම් කොටස් 2යි. ගනුදෙනු අංක 1. අයිතිකරු විසින් ව්‍යාපාරයට ප්‍රාග්ධන යෙදවීම තමයි තියෙන්නේ. අපි කලින් ගාන කියවගත්ත නිසා රුපියල් 105ක් මුදලින් ආයෝජනය කිරීමක් කරලා තියෙනවා. මුදල් වැඩි වෙනවා 105ක්. එතකොට මතක ඇතුව මේකේ ධන ලකුණ හෝ ඍණ ලකුණ අනිවාර්යෙන් සටහන් කරා. නැත්තම් දන්නේ නැහැ මොකද්ද වෙලා තියෙන බලපෑම කියන නිසා. මුදල් වැඩි වෙනවා ව්‍යාපාරයට මුදල් එනවා. මේක අපි පැහැදිලි කරගත්තොත් අයිතිකරු ව්‍යාපාරයට මුදලක් යෙදවුවාම අයිතිකරු සහ ව්‍යාපාරය දෙන්නේ කියලා තමයි ගිණුම් කරන්නේ. අපි සලකන්නේ ගිණුම් කරන ඒකක සංකල්පය අනුව.
එතකොට ව්‍යාපාරයේ මුදල් කියනවත්කම වැඩි වෙනවා ලක්ෂ 5. ව්‍යාපාරයට සල්ලි එනවා. අයිතිකරුගේ හිමිකම, ඔහුගේ අයිතිය වැඩි වෙන්න ඕනේ. ව්‍යාපාරය වෙනුවෙන් මුදල් දෙන්න 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 ඔහුගේ හිමිකම වැඩි වීමක් වෙනවා. මොකද ඔහුට අයිතිය දැන් ලක්ෂ 5. එතකොට ගිණුම් කරන සමීකරණ තියෙන්නේ වත්කම් වගකීම් හිමිකම්. දැන් මේ ආකෘතිය මෙහෙම නොතිබ්බට අපිට මෙහෙම ලියා ගන්න පුළුවන්. වත්කම් සමානයි වගකීම් ධන හිමිකම්. මේ සමීකරණය තමයි දාන්නේ. අපි වත්කම් දාගත්තා. හිමිකමට මේක දාන්න කලින් තවත් වත්කම් ව්‍යාපාරයට දීලා තියෙනවා අයිතික. අපිට ඒවත් දාගන්න පුළුවන්. උදාහරණයක් විදිහට මේක තියෙනවා. ඡායා පිටපත් යන්ත්‍රයකුත් දීලා තියෙනවා කිව්වා 750,000ක්. මේ ගාන කලින් කියව නිසා අපිට ගන්න පුළුවන් එකවරම 750ක් වෙන ඡායා පිටපත් යන්ත්‍රයක් දීලා තියෙනවා. දැන් එතකොට ඒක වත්කම ඡායා පිටපත් යන්ත්‍රය. ඒක බලන්න. වෙනද ලැබියුද්දෑ නෙමෙයි, තොගේ නෙමෙයි, උපකරණ. උපකරණ වැඩි වෙනවා 750. දෙකම දාලා 750කින් උපකරණ වැඩි වෙනවා, මුදල් 500කින් වැඩි වෙනවා. ඒකට 1250කින් අයිතිකරුගේ හිමිකම වැඩි වීමක් වෙනවා. ඒකට හේතුව ව්‍යාපාරේ වත්කම් වැඩි වුණා, අයිතිකරු ගෙනල්ලා දුන්න හින්දා, ඒ වගේම ඔහුගේ හිමිකම වැඩි වීමක් වෙනවා. ධන 1250. දැන් අපි පළවෙනි එකට උත්තරේ සැපීමක් කරා. අංක 2. පිරිවැය ලක්ෂ 2ක් වූ ලිපි ද්‍රව්‍ය ණයට මිලදී ගැනීම. පිරිවැය ලක්ෂ 2ක් වූ ලිපි ද්‍රව්‍ය ණයට ගත්තාම ව්‍යාපාරයේ වත්කම් වැඩිවීමක් වෙනවා. එතකොට ලිපි ද්‍රව්‍ය කියන වත්කම් ව්‍යාපාරයට එනවා. එතකොට මම කලින් පැහැදිලි කරා මේ ව්‍යාපාරයට අනුව තොගය තමයි ලිපි ද්‍රව්‍ය කියලා කියන්නේ. විකිණීමේ පරමාර්ථයෙන් මිලදී ගන්නා බාණ්ඩ තොගයේ විදියට සැලකීමක් කරා. මේක ණයට මිලදී ගන්න රුපියල් ලක්ෂ 2ක් වෙන ලිපි ද්‍රව්‍ය. එහෙනම් මේක මුදලින් ගත්තොත් ව්‍යාපාරයේ මුදල් අඩුවීමක් වෙනවා. මුදලින් ගත්තොත් හැබැයි ණයට මිලදී ගන්න එනම් වගකීම්. ව්‍යාපාරයේ ගෙවන්න තියෙන දේවල් වලට තමයි අපි වගකීම් කියන්නේ. වගකීම් වැඩිවීමක් වෙනවා 500කින්. අපි පළවෙනි එක කතා කරා, දෙවෙනි එක කතා කරා, තුන්වෙනි එක බලමු. 3 කියනවා අඩු ගුණාත්මක භාවයේ හේතුවෙන් රුපියල් 40,000ක් පිරියව වූ ලිපි ද්‍රව්‍ය සැපයම් කරුට ආපසු යවන ලද. 40,000ක් පිරියව ලිපි ද්‍රව්‍ය ආපසු හරවා යවල තියෙනවා. මොකද ආපසු හරවා යවන්නේ ණයට ගත්ත ඒව පමණයි. 40,000ක පිරියව ලිපි ද්‍රව්‍ය තොගය නැවත යවනවා. ගන්නකොට වැඩි වෙනවනම් යවද්දි අඩුවීමක් වෙනවා. 40,000ක ලිපි ද්‍රව්‍ය යවන කාටද යවන්නේ? වගකීම් වලට. ගද්දි වැඩි වෙනවා, යවද්දි අඩුවීමක් වෙනවා. නම් ඍණ 40. අපි පළවෙනි ගණදෙනුව අවසන් කරා, දෙවෙනි ගණදෙනුවත් අවසන් කරා, තුන්වෙනි ගණදෙනුවත් අපි දැන් බලමු 4වෙනි ගණදෙනුව කොහොමද කරන්නේ කියලා. 4 කියනවා පිරිවැය 60,000ක් වූ ලිපි ද්‍රව්‍ය ලක්ෂයකට ණයට විකිණීම. ණයට විකිණීමක් කරදී. එතකොට පිරිවැය 60,000ක් වූ ලිපි ද්‍රව්‍ය ව්‍යාපාරයේ ලිපි ද්‍රව්‍ය කියන වටිනාකම නැත්නම් තොගය අඩු වෙනවා. මොකද එළියට දෙනවා, එළියට දෙනවා. ඒකේ වටිනාකම රුපියල් 60,000යි. මේකෙන් කියවෙන්නේ 60,000කට අපි කලින් අරගෙන තිබ්බ ලිපි ද්‍රව්‍ය 60,000කට කලින් ගන්න. දැන් මෙතන ලක්ෂ 2කම ලිපි ද්‍රව්‍ය තියෙනවා. 40,000 කරවල යවුවා. දැන් තියෙන 160,000යි. 160,000 විකුණන්නේ නැහැ. ඒකෙන් 60,000ක් විකුණන. ව්‍යාපාරයෙන් එළියට යනවා. තොගය අඩු වෙනවා. ඍණ 60යි. ඉන හැට මේක කාටවත් මේ දෙන්නේ නැහැ. කියන්නේ වගකීම් යටතේ තියෙන වෙළඳ ගෙවීද්දා වලින් ගත්ත දෙයක් නෙමෙයි. ඔවුන්ට නෙමෙයි හරවල යවන්නේ. ව්‍යාපාරයට එන පාරිභෝගිකයින්ට දෙන්නේ. 60ටම දෙන්නේ නැහැ. 60ටම දෙන්නේ නැහැ. දෙන්නේ ලක්ෂයකට. ලක්ෂයකට දෙන්නේ. එතකොට ව්‍යාපාරේ මුදල් වැඩි වෙන්න ඕනේ ලක්ෂය. හැබැයි මුදලටත් නෙමෙයි විකුණලා තියෙන්නේ. ණයට. එතකොට ණය ගැතියෝ වෙළඳ ලැබිය යුතු දෙය කියලා නමිනුත් හඳුන්වනවා.
වෙළඳාමේදී ව්‍යාපාරයට හම් වෙන්න ඕන දේවල් ඔබට මේ ණය ගැතිය ව්‍යාපාරයට දැන් දෙන්න ඕනේ ලක්ෂය. ඒ නිසා ධන 100ක් විදිහට අපි දානවා. මුදල් දුන්නා නම් මුදල් වැඩි වෙනවා. මේක ඒ මොහොතේ දෙන්නේ නැහැ. පසුකාලීනව ව්‍යාපාරයට සල්ලි දෙන්නේ. එතකන් අපි වක්කමක් හඳුනා ගන්නවා. විලඳ ලැබිය යුතු දෑ කියලා ඔවුන් වැඩි වෙනවා 100ක්. ධන 100ක්. දැන් අපිට පේනවා ඇති 60ක් වටින දෙයක් 100කට වික්ක 60 වටින දෙයක් 100කට වික්ක ලාභයක් තියෙන ව්‍යාපාරයට මේක වාසිසහගත සිදුවීම ලාභයක් තියෙනවා 40ක්. ඉතින් සියලුම ලාභ අයිති වෙන්නේ ව්‍යාපාරයේ ඉන්න අයිතිකරුට. ඔහුට ගිහින් දෙනවා 40ක්. ධන 40. බලන්න මේ ගාන පැහැදිලිද කියලා. 60ක් වටින භාණ්ඩ 100කට ණයට වික්ක 60ක් තොගේ අඩු වෙනවා. ණය ගැතියෝ 100කින් වැඩි වෙනවා. මෙතන ඇතිවන ලාභේ අයිතිකරුට ලබා දීමක් කරා. ඊනට අපි කතා කරේ හතරවෙනි එක. ඊට පස්සේ පස්වෙනි එක. රුපියල් 10000කට විකුණලාද ලිපි ද්‍රව්‍ය ගනුදෙනු කරු විසින් ආපසු එවන ලදී. මෙම ලිපි ද්‍රව්‍ය වල පිරිවැය රුපියල් 6000ක් 10000කට මීට කලින් ණයට විකුණපු භාණ්ඩ ආපහු හරවල එවල. ඒ භාණ්ඩවල පිරිවැය يعني ලිපි ද්‍රව්‍ය ටිකේ වටිනාකම රුපියල් 6000ක් විදියට තමයි දීලා තියෙන්නේ. එතකොට බලන්න බලින් මේ හතරවෙනි ගනුදෙනුව පොඩ්ඩක් බලන්න. මේ හතරවෙනි ගනුදෙනුව කිව්වේ 60000ක් පිරිවැය වෙන ලිපි ද්‍රව්‍ය ලක්ෂයකට ණයට විකුණලා තියෙනවා. ලාභය තිබ්බා 40000. හිතන්න මේ ගනුදෙනුවම මේ විදියට මෙහෙම විකුණපු භාණ්ඩ ටිකට ගනුදෙනු කරු කැමති නැතු ආපහු හරවල එවනවා. එහෙම වුණා නම් අපි කොහොමද ලියන්නේ? තොගය අඩු වුණා 60ක්. එහෙනම් නැවත වැඩි වෙනවා 60ක්. මොකද තොගේ ව්‍යාපාරයට ආපහු එයා ගෙනල්ලා දෙනවා. එතකොට ණය ගැතිය කලින් 100ක් ගෙවන්න හිටිය. දැන් ගෙවන්න ඕනේ නැහැ. මොකද එයා බඩු ටික ගෙනල්ලා දුන්නා. ඒ වගේම හිමිකම කලින් වැඩි වුණා ලාභයක් කියලා හිතලා. මෙතන ලාභයක් ඇති වුණා. දැන් ඒ ලාභේ නැති වෙලා යනවා. නිසා ලාභේ අඩු කිරීමක් කරන්න. ඔන්නෝම තමයි කලින් ණයට විකුණපු භාණ්ඩ නැවත හරවා යවුවොත් ගිණුම් කරන සමීකරණේ සටහන් කරා. ඒ වගේම තමයි මේ ගනුදෙනුව සංඛ්‍යා විතරයි වෙනස් වෙලා තින්නේ. දහස් වලින් ගමු. රුපියල් 10000කට කලින් විකුණපු භාණ්ඩ අපව එවලා මේ භාණ්ඩවල පිරිවැය 6. අපි පිරිවැය මුලින්ම දාගමු. පිරිවැය 6000යි. නම් ව්‍යාපාරයට භාණ්ඩ එනවා. 6000ක භාණ්ඩ එනවා. එතකොට තොගේ නැවත වැඩි වෙනවා 6කින්. මේක ණයට කලින් විකුණලා තියෙන එක ගාණි සඳහන් වෙන්නේ නැහැ. හැබැයි ආපසු එවන්න පුළුවන් ණයට විකුණන භාණ්ඩ පමණයි. එතකොට දැන් ණය ගැතියෝ මේ වෙනුවෙන් තියෙන මුදල ගෙවන්න ඕනේ නැහැ. කීයක් ගෙවන්න තියෙනවද? 10ක්. 10කට තමයි විකුණලා තියෙන්නේ. එතකොට 10ක් අඩු වෙනවා. මෙතනදී ලාභයක් හඳුනාගෙන තියෙන්නේදී 4ක. 6ක ඒව 10කට විකුණා 4ක ලාභයක් තිබ්බා. ඒක හිමිකමට එකතු වෙලා තිබ්බේ කලින්. දැන් ඒක අයින් කරන්න ඕනේ. මොකද දැන් ඔහුට අයිති නැහැ. අයිතිකරුට ඒ ලාභේ අයිති නැහැ. ඒ ගනුදෙනුව සිදු නොවුසේ තමයි අපි සලකන්නේ දැන්. ඒකට අපි ඒ විදිහට තමයි අංක 5 ගනුදෙනුව ඉගෙනු කරන සමීකරණය සටහන් කිරීමක් කරා. ඊළඟට අංක 6. ලිපි ද්‍රව්‍ය සැපයුම් කරුවන්ට ගෙවිය යුතු 160000ක මුදල 105ක වට්ටමකට යටත්ව පියවන්නදී ලිපි ද්‍රව්‍ය සැපයුම් කරුට අපි ලිපි ද්‍රව්‍ය සැපයුම් කරුවෙක්ගෙන් අරගෙන තියෙන ණය සඳහා 160000ක් ගෙවන්න ඕනෙලු. ඔව් 160000ක් තමයි ගෙවන්න ඕනේ. ලක්ෂ දෙකක් ගත්තා. 40000ක භාණ්ඩ අපි ආපහු හරවල යවුවා ව්‍යාපාරේ. ණය 160ක් දව ගෙවන්න තියෙනවා. ඒ 160 ගෙවද්දී 105ක වට්ටමකුත් හම්බෙලා තිනවා. ඒක කියන්නේ 105ක වට්ටමකට යටත්ව ගෙවනවා කියලා. වට්ටමක් කියන්නේ ව්‍යාපාරයට ලැබුණොත් ඒක ආදායමක් වෙනවා. ඒකට හේතුව තමයි 160ක් ගෙවන්න තියෙන එක දැන් ගෙවන්න ඕනේ නැහැ 160ක්. හේතුව තමයි 105ක වට්ටමක් දීලා තියෙන්නේ. එතකොට 160න් 105ක් බලන්න. ගෙවන්න තියෙන මුළු ගානේ 105ක් බලමු. 105. එතකොට එනවා 8ක්. මේක සුළු කරලා ගන්න. ඔයගලන්ට 8ක් එයි. ඒක සරලවම ගන්නත් පුළුවන්. 160 10න් වැඩි කරන එතකොට 16යි. ඒක දෙකෙන් බෙදන්න 105යි. 10යි 105 කියන්නේ එකෙන් භාගයයි.
व्यापारे मुदल अडुवेनो සල්ලි ගෙවන්න ගෙවන්න ව්‍යාපාරයේ මුදල් කියන වත්කම අඩු වීමක් වේ. හරි. දැන් අපි වෙළඳ ගෙවිය යුත්තේ බැලුවා. මේ පුද්ගලයා තමයි ව්‍යාපාරයට මේ වට්ටම දුන්නේ. එයාට 160ක් ගෙවන්න තිබ්බට 152ක් හරි ලැබුණොත් පුද්ගලයාට ප්‍රමාණවත්. නැවත අපව කීයක්වත් ඕනේ නැහැ කියලා. එහෙනම් මේ වගකීමම අපි සම්පූර්ණයෙන් දැන් නිදහස් කරනවා. ඒ කියන්නේ වට්ටම අපි අරගෙන 152යි දුන්නට හැබැයි වගකීම් අඩු වෙනවා 160 කින්. හේතුව තමයි ඒ අදාළ ණය හිමියා වෙනද ගෙවිය යුතු දෑ ශේෂයම තමයි අපිට කිව්වේ 160ම ඕනේ නෑ 152ක් දෙන්න ඉතිරි ප්‍රමාණය එපා කියලා. ඒකට ඒක අපි ගෙවීමක් කරේ නෑ. ඒතර මෙතන වෙනසක් වෙනවා 8ක්. ගෙවන්න තියෙන ප්‍රමාණයකට අඩුවෙන් ගෙවන්න කියලා තිබ්බා. ඒක ව්‍යාපාරයේ වාසියක් වගේද අවාසියක් වගේද හිතලක ගෙවන්න තියෙනවා 160ක් හැබැයි 152ක් ගෙවුවාම ඇති කියන එන එක වාසියක් වගේ අඩුවෙන් ගෙවන්නලු අපිට සාමාන්‍යයෙන් වැඩියෙන් ගෙවන්න කියලා තමයි කියන්නේ බැංකුවකින් වගේ. ඒතර පොලිය කියන්නේ වියදමක් කියලා තමයි අපි සලකන්නේ. නමුත් මෙතනදි වෙලා තියෙන එක අනිප්පය. ව්‍යාපාරයට වාසියක් වගේ වෙන. එහෙනම් සියලුම වාසි ඉන්නේ අයිතිකරුට. ඒ අයිතිකරුගේ හිමිකම වැඩි වෙනවා වාසියක් නිසා මෙතන 8 කි. මේකට අපි කියනවා ගිනම් කරන්නේදී ලද වට්ටමක් කියලා. ලද වට්ටමක් කියලා කියනවා. අපි ඒ විදිහට තමයි අංක 6ට පිළිතුර සැපීමක් කරන්නේ. හරි. බලමු 7 වෙනි එක. පිරිවැය 3000ක ලිපිදවුවේ පෙර පාසලකට පරිත්‍යාග කරන්නත් නොමිලේ දීලා තියෙනවා. සල්ලි වලට දුන්නා නොමිලේ දුන්නා. ව්‍යාපාරේ තොගය දැන් අඩු වෙන මොකද මේ ව්‍යාපාරයෙන් තොගය අයින් වෙලා කොහෙටද යන්නේ පෙර පාසලට යා. එතකොට ව්‍යාපාරයේ තොගය අඩු වීමක් වෙනවා. නේද? මෙතන ව්‍යාපාරය තියෙනම මෙතන තියෙනවා පෙර පාසල. මේ පෙර පාසලට යනවා ව්‍යාපාරයේ තොගය 3ක්. ව්‍යාපාරයේ තොගය 3ක්. නැවත පෙර පාසලෙන් ව්‍යාපාරයට සල්ලි හම්බ වෙනවා. නැහැ පරිත්‍යාග කියන්නේ නොමිලේ දෙන දෙයක්. කවදාකවත් ආපහු ගන්නෙ නැහැ. එහෙනම් ව්‍යාපාරේ නොමිලේ දුන්නු. නොමිලේ දුන්නු. ව්‍යාපාරයට වාසියක්ද මේක අවාසියක්ද? අවාසියක් වගේ. මොකද ආයි සල්ලි හම් වෙන්නේ. මේක නොමිලේ ලබා දීමක් කරනවා. උදව්වක් විදියට. එහෙනම් මුදල් ලැබෙන්නේ නැහැ කියයි. වගකීම් වලට එන්නේ නැහැ. මේ ගත්ත දෙයක් දෙනෝ නෙමෙයි. පෙරපාසලෙන් නෙමෙයි තෝක ගත්තේ. සැපියුම් කරනවා. මේක ව්‍යාපාරයට අවාසිය. මේ අවාසි දරන්නත් ඕනේ අයිතිකරු. අයිතිකරුගේ හිමිකම අඩු වෙනවා තුනකින්. අයිතිකරුගේ හිමිකම අඩු වෙනවා තුනකින්. මේ විදිහට තමයි අපි ඒ ගණන දෙනු කරන්නේ. ඊළඟ ගණන දෙනු අංක 8. නොමිලේ දුන්නත් මේ තොගය ලිපිද්‍රව්‍ය ටික විනාශ වෙලා ගියෝ ගම් වතුරක් ඇවිල්ලා සතුන් හානි කරලා එහෙම කරත් අපි මේ විදිහට තමයි දා. තුනක් තොගය අඩු වෙනවා. හිමිකම සොරෙක් පැහැරගෙන ගිය ඒත් මේ වගේම ඔහු සල්ලි දීලා නෙමෙයි ගෙනියන්නේ හොරෙන් ගෙනියනවා අපව ගෙනල්ලා දෙන්නේ තොගය අඩු වෙනවා හිමිකම අඩු වෙනවා ගණන් දෙනු අංක 8 රුපියල් 1000ක වට්ටමකට යටත් නැත්නම් වට්ටමක් ලබා දීමෙන් පසුව 9000ක චෙක් පතක් ණය ගැතියෙකුගෙන් ලැබුණා අන්න රුපියල් 9000යි හම් වෙන්නේ 9යි හම් වෙන්නේ ණය ගැතියගේ 9යි හම් වෙන්නේ 1000ක වට්ටමකුත් දීලා. එහෙනම් ඒ ණයගැතිය ගෙවන්න හිටියා ව්‍යාපාරයට 10ක්. මේක වට්ටම. 9000න් අඩු කරන්න යන්න එපා. ඒ ගානේ කියන විදිහට තමයි ඒක හඳුනා ගන්න. නරු දිනුවන් කටේ තියෙනවා. පෙර 1000ක වට්ටමක් ලබා දීමෙන් පසු ඒක අරගෙන ඉවර වෙලා ණයගැතිය ඒක අරගෙන ඉවර වෙලා 9000ක චෙක් පතක් ගෙනල්ලා දීලා තියෙනවා. 9000ක චෙක් පතක් ගෙනල්ලා දීලා. නම් ව්‍යාපාරයට හම්බෙන්නේ කේද? 9යි. එතකොට මතක තියාගන්න. චෙක් පතක් ලැබුණා මුදල් ලැබුණත් අපි දාන්නේ දැන් මුදල් තීරුවට. මොකද චෙක්පත් සහ මුදල් දෙකම මුදල් යන තීරුව යටතේ තමයි සටහන් කරන්නේ. වෙන තීරුවකට දාන්නේ නැහැ. එහෙනම් මුදල් ලැබෙන්නේ ව්‍යාපාරයට ධන 9. ව්‍යාපාරයට ලැබෙන්නේ 9.
හැබැයි ණය ගැතියොන්ට අර අපි කලින් වට්ටමක් ගත්තේ ණය හිමියන්ගෙන් වට්ටමක් ගත්තේ. එතකොට නැවත ණය හිමියන්ට 160 ගෙවිය යුතුම නේ. ඒ වගේ තමයි ව්‍යාපාරේ කාට හරි වට්ටමක් දුන්නොත් ආපහු ඒ වට්ටමට අදාළ මුදල් ඉල්ලන්නත් බෑ. එහෙනම් නමයක් සල්ලි වලින් දුන්නා එකක් වට්ටමක් දුන්නා එහෙනම් රුපියල් 10ක්ම ණය ගැතියෝ දැන් අපිට අහිමි වෙනවා. වෙළඳ ලැබියුද්ද අඩු වෙනවා 10යි. මේ වට්ටම් වර්ගයට කියන්නේ දුන් වට්ටම්. ව්‍යාපාරේ තමයි දෙන්නේ. බලන්න අපු. ණය ගැතිය 10ක් ගෙවන්න හිටියා. දැන් 9යි ගෙවන්නේ. එකක් හම්බ වෙන්නෙම නැහැ කවදාකෝ. ව්‍යාපාරේට අවාසියක්. ඒක දරන්නවත් ඕනේ ව්‍යාපාරේ අයිතිකරු. අයිතිකරුගේ හිමිකම අඩු වෙනවා 1000ක්. එකකින් අඩු වෙනවා. ඒක 8 වෙනි ගණන දෙනු අපි මේ විදිහට තමයි හදන්නේ. බලමු නම් වෙනි ගණන කොහොමද හදන්නේ කියලා. ගණන අංක 9 කියනවා අප්‍රේල් මාසය සඳහා ගෙවිය යුතු විදුලි බිල 7000. උපජිත සංකල්පයේ කියනවා ආදායමක් හෝ වියදමක් මුදලින් ලැබුණත් හෝ නොගෙවුවත් වර්ෂයට අදාළ ආදායම් වියදම ගන්න කියලා. එහෙම නැත්නම් අපි මෙතන වියදම ගන්න නිසා උපජිත සංකල්පයෙන් කියනවා ගිණුම් කරන්නේදී ව්‍යාපාරයේ විසින් මේ වියදම මුදලින් ගෙවුවත් නොගෙවුවත් කාලච්ඡේදයට අදාළ වියදම ගන්න කියලා. මේ කාලච්ඡේදය වෙන්නේ මාසයක්. එතකොට මේ විදුලි බිල ගෙවුවත් නොගෙවුවත් මේක ව්‍යාපාරයට වියදම. මොකද ඊළඟ මාසයේ හෝ ගෙවන්න වෙනවා. එහෙනම් හිමිකමෙන් වියදම් අඩු වෙන නිසා මේක වියදමක් විදියට අපි හඳුනාගත්තා. නම් හිමිකමෙන් හතක් අඩුයි. මුදලින් ගෙවුවා නම් මුදලින් ගෙවුවා නම් මේ විදුලි බිල මුදලින් ගෙවුවා නම් මුදල් අඩු වෙනවා 7. හැබැයි මේක මුදලින්ද ගෙවලා තින්නේ නැහැ. ගෙවිය යුතු. නම් ගෙවිය යුතු සියලුම දේවල් ව්‍යාපාරයට වගකීම. පස්සේ කාලෙක තමයි දේ. වගකීම් කොටස් දෙකක් තියෙනවා. වෙළඳ ගෙවිය යුතු දේ උපචිත වියද. මෙන්න වියද. උපචිත වියදමක් මේ. මේ වියදම් තීරුවේ දාන්නේ. මේ තීරුවේ දාන්නේ වෙළඳ ගෙවිද්ද කියන්නේ බාණ්ඩ ව්‍යාපාරයේ විකුණීමේ අරමුණේ මිලදී ගන්නා බාණ්ඩ ණයට ගත්තොත් මේකේ එහෙම නැති වියදම් යහපත්. එතකොට උපචිත වියදම් වැඩි වෙනව හත. එහෙනම් තමයි අංක 9 ගනුදෙනු අපි කරන්නේ. අංක 10. අපිට ගනුදෙනු දෙකයි තියෙන්නේ මේ ගනුදෙනුෙන් පස්සේ. ඡායා පිටපත් යන්ත්‍රයේ මාසික නඩත්තු වියදම 5000ක් ගෙවන්න. අන්න ගෙවලා 5000ක් ගෙව. ගෙවුව ගමන් මොකද වෙන්නේ ව්‍යාපාරේ මුදල් අඩු වෙනවා. මුදල් අඩු වෙනවා 10 වෙනි ගනුදෙනුෙ. ඇයි මුදල් අඩු වෙන්නේ? සල්ලි දෙන්නේ. නඩත්තු වියදමට සල්ලි දෙන්නේ. එහෙනම් නඩත්තු වියදම ව්‍යාපාරයට වියදම. මේ ඡායා පිටපත් යන්ත්‍රයේ වෙන්නේ උපකරණයේ වෙනුවෙන් වියදම දරුවත් ඒක ව්‍යාපාරයට වියදම. ඡායා පිටපත් යන්ත්‍රයට අලුතින්ම කෑල්ලක් හයි කරු. අලුතින්ම කෑල්ලක් ගෙනල්ලා හයි කරු. තිබෙන ඡායා පිටපත් යන්ත්‍රය තියෙනවා මෙහෙම. ඡායා පිටපත් යන්ත්‍රය තියෙනවා. මේ ඡායා පිටපත් යන්ත්‍රයට අලුතින්ම කුමක් හෝ උපකරණයක් ගෙනල්ලා සවි කරු. අන්න ඒක උපකරණ වලට එකතු කරන්න. මේක වෙලා තියෙන්නේ නඩත්තුව. මේ ඡායා පිටපත් යන්ත්‍රයේ මොකක් හෝ අංගයක් වැඩ කරන්නේ නැතුව ඇති. ඒ වැඩ කරන්නේ නැති අංගය ගලවලා දැන් මෙහෙමනම් කොටුව තිබ්බේ. ඒකේ මේ කොටස අයින් කරලා ආපහු හදන්නේ. ඉතින් ඡායා පිටපත් යන්ත්‍රයේ කිසිම වැඩිවීමක් වුණ නැහැ. මේක වියදමක් නඩත්තු වියදමක්. අයිතිකරුගේ හිමිකමෙන් අඩුවීමක් වෙනවා. ව්‍යාපාරයට සිද්ධ වෙච්ච අවාසියක් නිසා. එහෙනම් තමයි අංක 10 වෙනි ගනුදෙනුව කරන්නේ. 11 මාසය තුලදී ඡායා පිටපත් 5000ක් ලබාගත් අතර මේක අපි කලිනුත් බැලුවා. 5000ක් ලබාගෙන තිනවා ඡායා පිටපත්. ඡායා පිටපත් කියන්නේ ෆොටෝකෝපි. ෆොටෝකෝපි 5000 කරන් තියෙනවා. ඒක අපි දන්නවා ෆොටෝකෝපි ගන්න අදාළ කඩේ අපි ලිපිදවල විසල එහෙම නැත්නම් බුක් ෂොප් එකකට ගියාම ඒගොල්ලන් තමයි ෆොටෝකෝපි ගහලා දෙන්නේ අපිට මොකක් හෝ පොතක් දුන්නාම. මේ වගේ 5000ක් අරගෙන තියෙනවා. අපි දන්නවා මේ 5000 සඳහා A4 කොළ ඒගොල්ලන් පාවිච්චි කරනවා. ඊට අමතරව තීන්ත පාවිච්චි වෙනවා. ඒ වගේ වියදමකුත් ඒ ආයතන විසින් දානවා. ඒතර මේ 5000ක ෆොටෝකෝපි විකුණලා තින්න අපිට රුපියල් 7 ගාන. 7 ගානේ විකුණලා දෙනවා මේ ෆොටෝකෝපි. 7 ගානේ විකුණලා තියෙනවා. 5000 වැඩි කිරීම 7. 35000කට තමයි විකුණලා තියෙන්නේ. අත් පිට විකුණන තැන නම් ව්‍යාපාරයට මුදල් ලැබෙනවා මේ මොහොතේ.
ඒ වගේම මේ 5000ක ෆොටෝකෝපි ගන්න වියදම් කරලා තිනවා එකකට 4 ගන්න. එතකොට 5000 වැඩි කිරීම 4 20000ක් වියදම් කරලා ලිපි ද්‍රව්‍ය 20000ක් වියදම් කරලා තියෙනවා. එහෙනම් අපි ඒක දාමු. ව්‍යාපාරයට මුදල් ලැබෙනවා 35. ධන 35යි. ව්‍යාපාරයට මුදල් ලැබෙනවා 35. ඊට පස්සේ ඒ වෙනුවෙන් ලිපි ද්‍රව්‍ය වැය කරලා තිනවා වියදම් කරලා තිනවා නැති වෙනවා 20කි. එහෙනම් තොගේ අඩු වෙනවා 20කි. තොගේ අඩු වෙනවා 20කි. තොගේ අඩු වෙනවා 20කි. මුදල් වැඩි වෙනවා 35කි. බලන්න 20ක ලිපි ද්‍රව්‍ය පාවිච්චි කරලා 35ක ආදායම මුදලක් හොයලා තියෙනවා. එහෙනම් මේ දෙක අතර වෙනස 15ක් තියෙනවා. මේ 15 ව්‍යාපාරයට ලාභය වාසිය. ඒව යන්නේ අයිතිකරු හිමිකමට. එහෙනම් හිමිකම වැඩි වෙනවා 15කි. මේ තමයි ගණුදෙනු අංක 11 අපි කරන්නේ. ගණුදෙනු අංක 11. හරි. අපිට තව එක ගණුදෙනුයි තියෙන්නේ ගිණුම් කරන සමීකරණය අවසන් කරන්න. ඒක තමයි ඡායා පිටපත් යන්ත්‍රයේ අප්‍රේල් මාසයේ සඳහා ෂය. කොහොමද ඒක කරන්නේ? ෂය. ෂය කියන එකෙන් අදහස් වෙන්නේ මේ ඡායා පිටපත් යන්ත්‍රය පාවිච්චි කරන්න කරන්න පාවිච්චි කරන්න කරන්න ගෙවෙනවා. ගෙවි ගෙවි යනවා. එතකොට අවුරුදු 5ක් වගේ පාවිච්චි කරද්දී සාමාන්‍යයෙන් මේ යන්ත්‍රයෙන් අපිට වැඩක් ගන්න බැරි වෙන්න පුළුවන් අපි හිතන විදිහට. එතකොට මේ යන්ත්‍රය අපි අයින් කරනවා. එතකොට අපි දන්නවා 750කට වටින ඡාය පිටපත් යන්ත්‍රය පාවිච්චි කරාම ඒකේ අගේ අඩු වෙනවා. ඒක පාවිතා කරපු දෙයක් නෑ. මොනහරි කෑලි ගෙවිලා තියෙනවා. එහෙම ගෙවීම අප්‍රේල් මාසයේ කියනවා 15ක් කියනවා. ඒකට තමයි ෂේ කියන්නේ. එහෙනම් උපකරණ වල වටිනාකම මොකද වෙන්නේ? අඩු වීමක් වෙනවා. 15. මේ 15 කිසිම පුද්ගලයෙක්ට කරන ගෙවීමක් නෙමෙයි. පාවිච්චි කරන්න කරන්න මේකේ අගය අඩු වුණා. ගෙවුණා 15. එහෙනම් අපි මේක අඩු කරා. මුදලින් ගෙවීමක් නෙමෙයි කාටවත්. මේක ව්‍යාපාරයට වියදම අවාසිය තමන්ගේ තියෙන වත්තම උපකරණය ගෙවිලා ගියාම ඒක ව්‍යාපාරයට අවාසිය. එහෙනම් අවාසි දරන්න ඕනේ අයිතිකරු. අයිතිකරුගේ හිමිකම අඩු වෙනවා 15. මෙන්න මෙහෙම තමයි ගණුදෙනු අංක 12 ගණුම් කරන සමීකරණය දාන්නේ. අපි 1 සිට 12 ගණුදෙනු ගණුම් කරන සමීකරණය දැන් සටහන් කරා. ඊට පස්සේ අපිට තියෙන්නේ මේ සමීකරණය පල්ලෙහාට එකතු කරන්න. මොකද ගානේ ශේෂයන් ඉල්ලන. දැන් අපි මෙහෙම එකතු කිරීමක් කරනවා. එහෙම ඉල්ලලා තිබුණේ නැති අවස්ථාවක එකතු කිරීම අනිවාර්ය නැහැ. හැබැයි ඊළඟ ප්‍රශ්නය සඳහා අපිට එකතු අවශ්‍ය නම් අපිට පුළුවන් ඒ අදාළ තීරු එකතු කරන්න. මේකේ ශේෂය කියලා ඉල්ලන නිසා අපිට තීරුම තොරතුරු ගන්න වෙනවා එකතු කරලා. එහෙම ඉල්ලලා තිබ්බේ නැත්නම් අපිට මුදල් තීරුව විතරක් ප්‍රමාණවත් දෙවෙනි ප්‍රශ්නය හදන්න. මොකද දෙවෙනි ප්‍රශ්නේ අපිට මුදල් ගිනි මේ සංශෝධිත ශේෂය ඉල්ලලා තියෙන හින්දා. හරි. එහෙනම් බලමු මේකේ මුදල් ශේෂියත් හදන්න ඕනේ. සියලුම තීරු ටික අපි එකතු කිරීමක් කරන්න. එහෙනම් උපකරණ තීරුව අපි බලමු එකතු කරලා කීයක් වෙනවද කියලා. 750 ඍණ 15 735ක් වෙනවා. මේක ධන ලෙස සටහන් කරන්න වැඩි වටිනාකම. ධන නම් ධන, ඍණ නම් ඍණ විදියට ධන. තොගේ එකතුවත් ඒ වගේ ගන්න. 200යි ඍණ 40යි ඍණ 60යි ධන 6යි ඍණ 3යි ඍණ 20යි. එතන එනවා 83. ධන 83යි. තොගේ 83. වෙළඳ ලැබිය යුතු දෑ 100ෙන් 20ක් ගියාම ධන 80යි. ඔකේ මුදල් ශේෂයක් ගන්න. 500යි ඍණ 152යි ධන 9යි ඍණ 5යි ධන 35යි. එතන එනවා 387. ධන 387. ධන 387. වගකී වෙළඳ ගෙවිය යුතු දෑ මෙතන බලන්න. 200ක් තියෙනවා. ඍණ 40යි ඍණ 160යි. 200ක්ම අඩු වෙනවා. ඒකට උත්තරේ වෙන්නේ 0යි. උපජිත වියදම් ධන 7යි. හිමිකමත් අපි ගමු. හිමිකම තියෙනවා 1250යි 40යි ඍණ 4යි ධන 8යි ඍණ 3යි ඍණ 1යි ඍණ 7යි ඍණ 5යි ධන 15යි ඍණ 15යි. එතකොට හිමිකම එනවා 1278. දාගන්න ධන 1278.
එකතුන්ටික නැවත මං කියන්නම් උපකරණ ධන 735යි තොගය ධන 83යි ධන 80යි වෙනද ලැබියුද මුදල් ධන 387යි වෙනද කියද බින්දුවයි උපචිත වියද 7යි හිමිකම 1278යි දාන මේ විදිහට තමයි ගිණුම් කරන සමීකරණය අපි හදන්නේ ඊළඟට ඉල්ලනවා මුදල් ගිණුමේ සංශෝධිත ශේෂය 2021යි 4යි 30 වන දිනට හරි මං මුදල් ශේෂය විතරක් පොඩ්ඩක් ගන්නවා 387 හරි එහෙනම් අපි දෙවැනි කොටසට උත්තරේ හදමු මුදල් ගිණුමේ සංශෝධිත ශේෂය එතකොට කාට හරි නමෙක්ට ගැටුවක් එන්න පුළුවන් ඇයි මෙතන තියෙන රෝමි ඉලක්කම් වලින් තියෙන ගණදෙනු ටික සමීකරණේ ලිව්වේ නැත්තේ කියලා එහෙම ලියන්න ඇති වෙන්න හේතුව තමයි මේ ගානේ ඉල්ලලා නැහැ ඒ ගණදෙනු ටික ලියන්න කියලා. ඒකට ඔයගලන්ට හොඳටම බැලුවොත් මේ ගාන සඳහන් කරලා තියෙන්නේ අංක 1 සිට 12 දක්වා ගණදෙනු පමණක් ගණන් කරන සමීකරණේ ලියන්න. ඒකට 1 ඉඳන් 12 වෙනකන් ගණදෙනු තිබ්බේ අනිත් පිටුවේ අපි ඒ ටික ලියලා තියෙනවා. හැබැයි මේ රෝම ඉලක්කම් ටික අපිට ලියන්න කියලා කියලා නැහැ. ඒක අපි සඳහන් කරේ නැහැ. අපි දැන් දෙවැනි එකට උත්තරේ ගමු. මුදල් ගිණුමේ සංශෝධිත ශේෂය ගිණුමක් ඇඳ ගන්න මේක තුන්වෙනි ප්‍රශ්නේ ප්‍රශ්න අංක 2ට උත්තරේ සංශෝධිත මුදල් ගිණුම නබරේ කිය ආරම්භක ශේෂය දා ගන්න පුළුවන් 387ක් තියෙනවා රුපියල් 1000 වලින් 387 මුදල් ගිණුම සංශෝධනය කරන්න තොරතුරු තමයි අපිට දීලා තියෙන්නේ. රෝම ඉලක්කම් 1 තියෙනවා. ඡාය පිටපත් යන්ත්‍රයේ නඩත්තු වීම සඳහා නිකුත් කළ 5000ක චෙක්පත බැංකුවට ඉදිරිපත් කරන මැත. මේක මුදල් ගිණුමෙන් එහෙම නැත්නම් මේ මුදල් ශේෂයෙන් දැනටම 5000ක් අපි අඩු කරලා තියෙනවා. ඒක බැංකුවට ඇවිල්ලා නැහැ. මම අපව පැහැදිලි කරන්න. මෙතන තියෙනවා ව්‍යාපාරයේ මේ ව්‍යාපාරයේ 5000ක චෙක්පත. 5000ක චෙක්පත යම්කිසි පුද්ගලයෙකුට ලබා දීලා තියෙනවා. සැපීම් කරුවෙක්ට. නඩත්තු වියදම් සඳහා මේක නඩත්තු කරලා ඒ පුද්ගලයාට ප්‍රය 5000ක් දීලා තියෙනවා. ඒතර ව්‍යාපාරයේ බැංකුව මෙතන තියෙනවා. ව්‍යාපාරයේ බැංකුව. බැංකුවට ගෙනihin 5000ක චෙක්පත ගෙනෙහි මුදල් ලබාගෙන නැතා. ඒකයි කියන්නේ බැංකුවට ඉදිරිපත් කරන මෙත කියලා. බැංකුවට තාම මේක ඉදිරිපත් වෙලා නැහැ. එහෙනම් අපිට පේනවා ඇති ව්‍යාපාරයේ ශේෂය 5000කින් අඩු වුණාට බැංකුවේ ශේෂය 5000කින් අඩු වෙන්නේ නැහැ. ඒ හේතුව මේ පුද්ගලයා බැංකුවට ඇවිල්ලා නැහැ. ඉතින් මෙතන මුදල් ගිණුමේ හෝ මේ මුදල් ශේෂයේ කිසිම වරදක් නැහැ. හේතුව තමයි 5000ක් නිකුත් කිරීම නිවැරදිව සටහන් වෙලා තියෙන්නේ. එනිසා එක අපි එහෙම තියමු මේක ව්‍යාපාරයේ මුදල් ගිණුමේ ශේෂයත් බැංකු ප්‍රකාශයේ ශේෂයත් වෙනස් වෙන්න බලපාන හේතු අපි එක බැංකු සැසඳුමේදී හදමු එහෙනම් දෙවැනි එක බැංක අප්‍රේල් මාසය සඳහා බැංකු ගාස්තුව රුපියල් 1000ක් වේ කියලා තියෙනවා ව්‍යාපාරයේ 387ෙන් රුපියල් 1000ක් අය කරගෙන තිනවා බැංකුව බැංකු ගාස්තු විදියට දැන් තමයි දන්නේ එහෙනම් ව්‍යාපාරයේ මුදල් අඩු වෙනවා බැංකු ගාස්තු කියලා 1000 එකක් ඊට පස්සේ අයිතිකරුගේ දියණියගේ මාසික පාසල් ගාස්තු 5000ක් ස්ථාවර නියෝග අනුව ගෙවා ඇත. ස්ථාවර නියෝගයක් කියන එක මම කලින් පැහැදිලි කරා. බැංකුව විසින් හැම මාසයක් අවසානයේදීම යම් ගෙවීම් සිද්ධ කරනවා. ඒක අපි වේලස්සන බැංකුවට දැනුවත් කරලා තියෙනවා. ඉතින් මේ ගානේදී අයිතිකරුගේ දියණියගේ මාසික පාසල් ගාස්තු 5000ක් බැංකුව විසින් ගෙවලා තියෙනවා. දැන් බැංකුව ගෙවලා ව්‍යාපාරයේ දාන්නේ දැන් එනම් ව්‍යාපාරයේ මුදලුත් අඩු වෙනවා 5ක් මේක අයිතිකරු විසින් තමයි අරගෙන තින්නේ. ඔහුගේ පාවිච්චියට සහ ගැනිලි ගිනුමට තමයි. ගැනිලි විදියට තමයි අපි තර්ක කරන්නේ. ගනුදෙනු කරුවෙක් 20ක් බැංකුවේ ඍජුව තැන්පත් කරලා තිනවා. රුපියල් 20000ක් ව්‍යාපාරයට ගෙනල්ලා දෙන්නේ නැතුව බැංකුවේ තැන්පත් කරලා තිනවා. ව්‍යාපාරේ මුදල් වැඩි වීමට බලපාන සාධකයක් මේක. දැන් දැනගත්තාම ව්‍යාපාරේ මුදල් ගිනුමට එක් ගන්නවා. එහෙනම් ඍජු තැන්පතුවක් මේ 20000ක් ගණදෙනු කරුවෙක්ගෙන් හම්බ වෙන්නේ අපිට ණය ගැති කියලා දාගන්න පුළුවන් ණය ගැතියෙක්ගෙන් හම්බ වෙන්නේ ව්‍යාපාරේ මුදල් වැඩි වෙනවා මේ ගණදෙනු හතර ගත්තට පස්සේ අපිට ගන්න පුළුවන් මුදල් ගිණුමේ සංශෝධිත ශේෂය 387යි 20යි
तुंसी आनु हाताय हाताय आरसी हाताय आरसी हाथ में पैतर गये ना अग्याम आरसी एक अरे थोड़ा सांसोई तो मुदालगिन में शेष है मैं क्या हानने दालगिन में सांसोई शेष है आरसी एक एक है अंक तूने टॉप तरे अप्रैल माह से संता बैंकों से इस्तेमाल प्रकाश है फिर बैंकों से इस्तेमाल आधार दाम बैंकों से संदों विस्तरे बैंकों से संदों विस्तरे अक्की लकियाँ ने मतलब बैंकों से संदों प्रकाश अक्की लकियाँ ने मैंने मैं मुदल गिनु में शेषिया बैंकों प्रकाशे शेषिया असमान है ना वेनस ना ये वेनस टेट हेतु दाखवा में पीड़िया लगाने प्रकाश मैं शेषिया बैंकों प्रकाशे शेषिया ऐ वेनस कियला पेन्ना ने प्रकाश එනම් අපි ගාව දැනට තියෙන සංශෝධිත මුදල් ගිණුමේ ශේෂය අපිට ඒකෙන් පටන් ගන්න පුළුවන් සංශෝධිත මුදල් ගිණුමට අනුව ශේෂය අපි අදහස් වලින් හදමු සංශෝධිත මුදල් ගිණුමට අනුව ශේෂය 401යි මේක 401ක් වෙද්දී बैंकों प्रकाशित टानुशेष्य की यक पिन्ना होने बेक तमाय दें हो या नया बैंक प्रकाशित टानु शेष मैं अवस्थाय जब इस आमार करूं एकतु करने वे तबत करूं अडू करने वे मैं वे न सेट तीन ने तब एक ही तो आप इतराई एक तमाय मैं रुपया पंधा क वे न मैं के दिट्टीबे रोमिला का मैं के आड़ते रुपया पंधा व्यापारे मैं नडत्तु व्यधन संधान निकुत कर लतीब्बा एक गात्तपुत गिला बैंकोट दी लतीब्बे रहें एना व्यापारे मुदल गिनु में शेष है दें अडोई बैंको प्रकाशे शेष है बैडी कौन मांगे हम क्या व्यापारे पंधा कडू ना टा बैंक वेता हम अडोई लाने एना अपे हार सी का पेदी व्यापारे हार सी का पेदी बैंको शेष है मीट वड़ा वैडी है थी हार सी है हायक पेन ने थी यानी पंधा क्या मैं बैंक वेता हम अडोई लाने एना ये उत्तर एक होया ने अपे පහක් එකතු කරාම නිකුත් කර නමුත් ඉදිරිපත් නොවූ චෙක්පත් මේකට කියන්නේ නිකුත් කළ නමුත් ඉදිරිපත් නොවූ චෙක්පත් නිකුත් කළ නමුත් ඉදිරිපත් නොවූ චෙක්පත් කියද 50යි අඩු කිරීම මුකුත් නැහැ ඒක අපිට අවසාන උත්තරය ගන්න පුළුවන් 406 406000 වෙනවා බැංකු ප්‍රකාශයට අනුව ශේෂය बड़ा पहली है थी मैं के मैं गाना गाने को मुक्त किया अभी अवसान गाने की मंटा हाथ में एक किया ने देदार सीसी का हाथरा इतनी है दिने नवसान मासे संधा आदायम प्रकाश या कम मैं किया ने आदायम प्रकाश प्रश्न अंक हाथरे टा उत्तर एक मंटा आदायम प्रकाश या रूल कर गाने प्रश्न अंक ये संधान कर गाने हम मिले ना තුන්වෙනි ප්‍රශ්නේ තමයි අපි දැන් දිගටම යන්නේ. ඒකේ අවසාන ප්‍රශ්නේ 4. ආදායම් ප්‍රකාශය. මේ ව්‍යාපාරයේ නම කල්යාණි එන්ටර්ප්‍රයිස්. කල්යාණි එන්ටර්ප්‍රයිස්. කල්යාණි එන්ටර්ප්‍රයිස් ව්‍යාපාරේ 2000 විසියකයි හතරයි තිහෙන් දිනෙන් අවසන් මාසය සඳහා ආදායම් ප්‍රකාශ හරි පොඩි ආදායම් ප්‍රකාශයක් රෝල් කරගන්න තීරු දෙකකින් යුක්ත වෙන दललाभ
පස්සේ වියදම් අඩු කර සරල ආදායම් ප්‍රකාශ අපි ගානට එමු උඩට ආදායම් ප්‍රකාශයක් හදද්දී 1 සිට 12 දක්වා ගනුදෙනු නෙමෙයි මේ ව්‍යාපාරයේ සමස්ත ආදායම් සහ වියදම් තමයි මේ ආදායම් ප්‍රකාශයේ පෙන්වන්නේ මෙතන විකුණුම් වෙනත් ආදායම් විදියට ආදායම් ටික දක්වලා විකුණුම් පිරිවැය සහ වියදම් විදියට වියදම් ටික පෙන්වන්න මුලින් අපි බලමු එතකොට ආදායම් වියදම් ගනුදෙනු විතරයි මෙතනට අපි ගන්න ඕනේ පළවෙනි ගනුදෙනුවේදී ආදායමක් වියදමක් නෙමෙයි අයිතිකරු ව්‍යාපාරයට මුදල් සහ උපකරණ යෙදවීම දෙක ලිපිද්‍රව්‍ය ණයට මිලට අරන් තිනවා නෑ තුන ලිපිද්‍රව්‍ය ආපහු හරවල යවල තිනවා ගන්නවා ආපහු හරවල යවනවා ඊට පස්සේ හතර පිරිවැය 60000ක් වූ ලිපිද්‍රව්‍ය රුපියල් ලක්ෂයකට ණයට විකිණීමක් කරලා තියෙනවා අන්න ඒක ගන්නවා අපේ ආදායම තමයි මේ ව්‍යාපාරයේ රුපියල් ලක්ෂය මේකත් රුපියල් 10000 මහ ගන්න ඒක මෙතන දාගන්න තවත් ආදායම් වෙන්න පුළුවන් හින්දා වරහණක් දාලා මෙතන අදාළ සංඛ්‍යාව සටහන් කරගන්න පෙරවැඩක දාන්න අවශ්‍ය නැහැ ගාණිම පෙන්වන විකුණුම් යටතේ වරහණක් දාලා 100ක ආදායමක් දැන් තියෙනවා විකුණුම් ආදායම හැබැයි ඒ වෙනුවෙන් වියදම් කරලා තියෙනවා 60ක වියදම. මේ කලින් ගෙනගත්ත ලිපිද්‍රව්‍ය 60ක් වියදම් කරලා තියෙනවා. එහෙනම් මේ විකුණුම් ආදායම සෙවීම සඳහා දරන වියදම තමයි විකුණුම් පිරිවැය. එහෙනම් විකුණුම් පිරිවැය 60. 60ක් වියදම් කළා තමයි 100ක ආදායමක්. වරහන වහන්න එපා. තව එන්න පුළුවන්. හරි. 1 3 4 වෙනි එකේ ගත්තේ 5. 60000කට විකුණන ලද ලිපිද්‍රව්‍ය ගනුදෙනු කර විසින් ආපසු එවන්නත්. මෙම ලිපිද්‍රව්‍ය වල පිරිවැය 6000යි. අන්න. ආදායම 100ක් හඳුනාගත්තට දැන් මේ භාණ්ඩවලි 10ක් වටින භාණ්ඩ අපහුව වෙලා. එහෙනම් විකුණුම් ආදායම නැවත අඩු වෙනවා 10කි. ඒ වගේම ඒ වෙනුවෙන් දරපු වියදමත් දැන් අඩු වෙනවා 6කි. පැහැදිලි. ආපසු එමු. එතකොට ලිපිද්‍රව්‍ය සැපයුම් කරුට ගෙවිය යුතු 160000ක මුදල 105ක වට්ටමකට යටත්ව පියවන්න ඇති. ව්‍යාපාරයට වට්ටමක් ලැබුණා. ඒක ආදායමක් විදියට තමයි සැලකන්නේ. රුපියල් අපි එතන ගණනය කරලා ගත්තා 8. ඒක ව්‍යාපාරයට වෙනත් ආදායමක් ලද වට්ටම් කියලා ගන්න 8. 8ක්. ඊළඟට 7. පිරිවැය 3000ක් වන ලිපිද්‍රව්‍ය පෙර පාසලකට පරිත්‍යාග කළා තිබ්බ මේක ව්‍යාපාරයට වියදම 3ක්. පරිත්‍යාග ඊට පස්සේ ප්‍රදාහක වට්ටමක් ලබා දීමෙන් පසු 9000ක් චෙක් පතක් ණය ගැජේකින් ලැබිනි. ව්‍යාපාරයට ලැබෙන දැන් අඩු මුදල ව්‍යාපාරයේ වට්ටමක් දුන්න හින්දා මේක ව්‍යාපාරයට වියදමක් දුන් වට්ටම් ව්‍යාපාරයට වියදම රුපියල් 10. ඊළාට 9 අප්‍රේල් මාසයේ සඳහා ගෙවිය යුතු විදුලි බිල ව්‍යාපාරයට වියදම මුදලින් ගෙවුවත් නොගෙවුවත් වියදම නිසා වියදම් යටතට ගන්න 7 විදුලි බිල. ඊළඟට යන්ත්‍රයේ මාසික නඩත්තු වියදම 5000ක් ව්‍යාපාරයට වියදම නඩත්තු වියදම් 5000. නඩත්තු වියදම් ඊළඟට මාසය තුලදී ඡායපිටපත් 5000ක් ලබාගත් අතර ඒවා අත්පිට මුදලට විකුණලා තිනවා. එමේ විකුණුම් ආදායම අපි කලින් හොයාගත්ත එකක් 7 ගානේ විකුණන්නේ 5000ක් ඡායපිටපත් ඒ වගේ විකුණලා තිනවා අතර අපා 35යි. අනි විකුණුම් ආදායම නැවත වැඩි වෙනවා 35ක්. මේ 35ක ආදායම හොයන්න දරපු වියදම එතනම පෙන්වන්න ඕනේ විකුණුම් පිරිවැය යටතේ. නම් ඒ සඳහා වියදම 4යි 5000 වැඩි කිරීම 4 20යි. නැවත විකුණුම් පිරිවැය වැඩි වෙනවා 20යි. ඊළඟට තියෙනවා ෂය යන්ත්‍රයේ ෂය 15යි අපිට ෂය ගන්න පුළුවන් 15ක් වියදමක් ව්‍යාපාරයට ඉතින් සියල්ලම ගන්න ඒක ඊට පස්සේ රෝමිලක් කම් ටිකෙන් තියෙන තොරතුරු වල ආදායම් වියදම් අපි ගන්න ඕනේ ඒකට පළවෙනි එක තියෙන්නේ නිකුත් කරපු වියදමක් සඳහා නිකුත් කරපු චෙක්පත් බැංකුවට ඉදිරිපත් නොවුණා කියලා ඒ වියදම අපි මීට කලින් ගත්ත නඩත්තු වියදම් 5000 නිසා නැවත ගන්න අවශ්‍ය නැහැ අප්‍රේල් මාසයේ සඳහා බැංකු ගාස්තු 1000යි ව්‍යාපාරයට වියදම බැංකු ගාස්තු 1000යි ඊට පස්සේ අයිතිකරුගේ දියණියගේ මාසික පාසල් ගාස්තු 5000 මේක ව්‍යාපාරයේ වියදමක් නෙමෙයි මාසික පාසල් ගාස්තු වියදමක් වුණා ඒක අයිතිකරුගේ පුද්ගලික වියදම
ඒවා ව්‍යාපාරයේ වේදම් විදියට ගන්නෙ නැහැ. ඒවා ගැණිලි විදියට තමයි සැලකන්නේ. එනට අන්තිමේක ගන්ජල් කරුවෙක්ව රුපියල් 20,000ක් ව්‍යාපාරයේ බැංකු ගිණුමේ ඍජුව තැන්පත් කරලා දෙනවා. ව්‍යාපාරය එක කලින් අඳුර ගන්නවා විකුණුම් ආදායමක් විදියට. පස්සේ දවසක හම්බ වෙන මුදල අපි නැවත ආදායමක් විදියට ගන්නෑ. ඒක අවශ්‍ය නැහැ. අපි කියලාම ආදායම් වියදම් ගත්තා. එහෙනම් දැන් සුළු කරගන්න විකුණුම් සහ විකුණුම් පිරිවැය අපි වරහන් දාලා තිබ්බේ. වරහන් දැන් වහලා සුළු කරගමු. විකුණුම් ආදායම එනවා 125ක්. විකුණුම් පිරිවැය එනවා 74ක්. මෙතන අපිට දල ලාභය හොයාගන්න පුළුවන්. 125න් 74ක් අඩු වුණාම 51ක් දල ලාභය එනවා. 51ක් ලද වට්ටම් එකතු කරන්න 59යි. වියදම් ටික එකතු කරලා දෙවෙනි තීරුවට ගමු. 3යි 1යි 7යි 5යි 15යි 1යි 32ක් එනවා වියදම්. අපිට ශුද්ධ ලාභය දැන් හොයා ගන්න පුළුවන්. 59ක ආදායමක් තියෙනවා. වියදම 32යි. ලාභය 27ක් තියෙනවා. ලාභය 27ක් තියෙනවා. ඒක ලියා ගන්න. මේ ව්‍යාපාරයේ ශුද්ධ ලාභය 27ක් එනවා. ශුද්ධ ලාභය 27ක්. මේ විදිහට තමයි 2021 ප්‍රශ්න පත්‍රයේ සමීකරණ ගාන නිවැරදිව පිළියෙල කිරීමක් කරන්නේ. ඔයගලන්ට ලකුණු 40ක් මේ ගානට හම්බ වෙනවා. ඒක 4ෙන් බෙදුවාම 100න් ලකුණු 10ක් මේ සමීකරණ ගාන සඳහා ඔබට ලැබෙනවා. අපි සමීකරණයේ ගණිත සටහන් කරන විදිය ඉගෙන ගත්තා. ඊපස්සේ සංසවිත මුදල් ගිණුමක් හැදුවා. බැංකු සෙසුම් ප්‍රකාශය හැදුවා සහ ආදායම් ප්‍රකාශය හැදුවා. මේ ආකාරයට තමයි ඒකට පිළිතුරු සපයන්නේ. ඒ වගේම මෙන්න මේ සමීකරණ පාඩම සම්පූර්ණයෙන්ම කියලා දෙන මුල සිට අග දක්වා සරලව සම්පූර්ණයෙන්ම කියලා දෙන තවත් වීඩියෝ එකක් ඉදිරි දිනයකදී මෙම channel එකෙන් ඔබට දැක බලා ගන්න පුළුවන්. ඒ වගේම අද අපි සාකච්ඡා කරා වගේ තවත් ප්‍රශ්නයක් අපි ඉදිරි දිනයකදී සාකච්ඡා කරනවා. ඒ සමගින් හමුවෙන බලාපොරොත්තුෙන් ඔබ සියලු දෙනාට සුබ දවසක්. I will.